මැලිබන් මිල්කෝ ෆුල් ක්‍රීම් සුපිරි මිල රුපියල් 940යි. ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුව අද බාර දෙන්න ලැබුවේ බිමල් රත්නායක මහතා ඇතුළු පිරිස විසින්. ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුව සිනම දෙනා ඒ විවිධ ප්‍රජාවන් නියෝජනය කරන අය විෂය ප්‍රාමාණිකයන් වගේම ඒ වගේම අපි සමාජ ක්‍රියාදරයන් වෘත්ති සමාජ නායකයන් අපි ඉදිරිපත් කළා තිබෙනවා. දූෂිත හෝ පරදිච්ච දේශපාලනඥයන් කියන පද දෙමින් අපි ඉදිරිපත් කළා නැහැ. ඒ නිසා හැම ක්ෂේත්‍රයකම ඉදිරිපත් කළා තිබෙනවා. ඉතින් ජනතාව අපිට ලබා දෙන ඡන්ද ප්‍රමාණයට අනුව තමයි ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී දුර ප්‍රමාණය තීරණය වෙන්නේ. ඊට අනුව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව සහ මෙහෙයුම් මණ්ඩලය විසින් තෝරාපත් කරගනිවි. පාර්ලිමේන්තුවේ මැතිවරණයෙන් පස්සේ අපි මනාප පොරය සිදු කරන්නේ නැහැ. නමුත් අපි රටේ මැතිවරණ නීතිය හදලා තිබෙන්නේ සමානුපාතික නියෝජනය ලැබිලා තියෙන්නේ. ඒ එක එක අපේක්ෂකයන් ලැබෙන මනාප සංඛ්‍යාව අනුව තමයි තෝරාපත් කරගන්නේ. ඒ නිසා ඊට අනුව තමයි අපි පත් ක්‍රීම් කරන්නේ. එම් නැතුව මනාප වලින් පත් වෙන්නේ නැති අයව නැවත පාර්ලිමේන්තුව ගෙනීමට අපි උත්සාහ කරන්නේ නැහැ. රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ඇතුළු පිරිස සමගි ජන සඳහනේ ජාතික ලැයිස්තුව බාර දීම සඳහා පැමිණියා. මම පක්ෂේ ලේකම් ඉන්න පක්ෂේ සභාපතිතුමා ඉන්නවා, විද්වතුනි ඉන්නවා, විශ්වවිද්‍යාල මහාචාර්යවරු ඉන්නවා, ඉංජිනේරුවරු ඉන්නවා, ඒ වගේම නීතිඥවරු ඉන්නවා. මේ විදිහට විශාල ප්‍රමාණයක් මේක ඉන්නවා. වෘත්තීය සමිති නායකයෝ ඉන්නවා, කාන්තාවෝ ඉන්නවා. මේකේ 190ක් අපේ ලැයිස්තුවේ ඉන්නේ. එදා 1982 ජයජයවර්ධන ජනාධිපතිතුමා ඒ ආණ්ඩුක්‍රමයේ වස්තාවෙන් පාර්ලිමේන්තුව අදහස් කරපු දේ තමයි අද මෙවැනි ජාතික ලැයිස්තුවක් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක පෙරදුන අය නෙවෙයි, මම දේශපාලනේ කවදාවත් පෙරදිලා නැහැ. ඉන්දියාස් පාර්කින් මාකරම එතුම පෙරදිලාත් නැහැ. ඉතින් පක්ෂයේ සභාපති ලේකම් විදියට අපේ නම් විතරයි විශේෂයෙන් එතන තියෙන්නේ. 29ක් තෝරනකොට එතන අයින් වෙන අයත් ඉන්නවා. ඉතින් සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමෙ නැතුව අපි මේ ජනතාව බලාපොරොත්තු විදියට මේ වෙනස අපි මෙතන 2024 මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද ජාතික ලැයිස්තුව බාර දී තිබෙනවා. ඊට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, සීබී රත්නායක, මහාචාර්ය තිසවිතාරණ, සාගර කාර්යවසම්, තිස කුට්ටියාරච්චි ඇතුළු පිරිසක් ඇතුළත්. සර්වජන බලය පක්ෂයේ ජාතික ලැයිස්තුව හේමකුමාර නානායක්කාර මහතා ඇතුළු පිරිස විසින් බාර දෙනු ලැබුවා. ලැයිස්තුව බාර දුන බොහොම සාර්ථක, නිරවුල්, නිවැරදි, නිර්මල ලැයිස්තුවක් බාර දුන්නා. මහාචාර්යවරු, ආචාර්යවරු, ඒ වගේම සමාජ ක්‍රියාකාරිකයන් හොඳ පිරිසක් ඉන්නවා. විකල්ප ශක්තිමත් විපක්ෂය අපි. විපක්ෂයේ විකල්ප රම්පදක්ම අපේ. දෙවන පරපුර වෙනුවෙන් උවිඳු විජේවීර මහතා ඇතුළු පිරිසක් තම ලැයිස්තුව බාර දෙන්න ලැබුවා. පැහැදිලිවම අපි විශ්වාස කරනවා ජනතාව පහුගිය දශකයක් ඇතුළත කීකේ හිටියා මේ රටේ මේ තියෙන තට්ටු මාරු මේ ප්‍රධාන දේශපාලන ධාරාව වෙනස් කරන්න ඕනේ කියලා. ඉතින් අලුත් දේශපාලන මතවාදයක් වෙනුවෙන් අලුත් මිනිස්සු ටිකක් වෙනුවෙන් ජනතාව පෙළ ගැසලා ඉන්නවා කියලා අපි දන්නවා. මේ රටේ මිනිස්සු ඉල්ලනවා අලුත් දෙයක්, වෙනස් දෙයක්. මේ පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් ඒ දැනීම තියෙන හොඳ මිනිස්සු ටිකක්, මානවවාදී මිනිස්සු ටිකක්, මේක ඇතුළේ කතා කරන්න පුළුවන් මිනිස්සු ටිකක්, ඒ මිනිස්සු ටික අරගෙන තමයි අපි දෙවන පරපුර ඇවිල්ලා තියෙන්නේ. ආණ්ඩුව හොඳ මිනිස්සු කරනකොට විපක්ෂයට හොරු යවලා හරියන්නේ නැහැනේ. සෙල්ලම ඕකනේ, හැමදාම වෙච්ච දේ තමයි ආණ්ඩුව හොඳ මිනිස්සු විපක්ෂේ හොරු, විපක්ෂේ හොඳ මිනිස්සු ආණ්ඩුවේ හොරු. අපි මේක වෙනස් කරමු. ආණ්ඩුවටත් හොඳ මිනිස්සු යවමු, විපක්ෂයටත් හොඳ මිනිස්සු යවමු. වෙනස් දේශපාලන ක්‍රමවේදයක් අපි රටට හඳුන්වා දෙමු. ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ උතුරු නැගෙනහිරට තරඟ කරන අතර එහි ජාතික ලැයිස්තුව බාර දෙන්න ලැබුවේ ඒස් පෙලියනගේ මහතා ඇතුළු පිරිසයි. බොරු කියන්න ඕනේ නැහැ නේ, අපිට මාලිමාවට යන්න අවශ්‍යතාවයක් නැහැ. මේ පාර මාලිමාව දිනලා ඉවරයි. මේ පාර මිනිස්සු ඔක්කොම බුද්ධිමත් වෙලා ඉන්නේ. මම මාලිමාවේ නෙවෙයි. නමුත් සැබෑ තත්ත්වේ මාලිමාවට හොදගෙන යනවා බහුතරය විතරක් නෙමෙයි, මං හිතනවා 3-2. හැබැයි එහෙම මිනිස්සු දෙනවා නම් මං හිතනවා ඒක සාධාරණයි. මොකෝ නිකන් බොරුවට අයිත් දීලා කකුලෙන් ඇදලා මේක ඉතියෝපියාවක් හරි මෙව්ව එකක් කරන්න ඕනේ නෑනේ. ජනතාවගේ මං ඉල්ලා හිටනවා. අපි උතුරු නැගෙන තරඟ කරනවා අපේ පක්ෂය. අපිට දෙනවටත් වඩා මං ඉල්ලා හිටනවා මාලිමාවෙම ඔය අලුත් සෙට් එකට දෙන්න මූණු ඕනේ නෑ. පක්ෂය යෝනේ.